තම නිවසේ අතින් බිමට වැටුණු පැන්සලක් හෝ වෙනත් යමක් ශීතකරණ යටට යාමෙන් පසු ඒ ගැනීමට අත දැමූ හත්හැවිරිදි පාසල් දරුවෙකු විදුලිසර වැදීමෙන් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් දික්වැල්ල දන්දෙනිය ප්‍රදේශයෙන් වාර්තා වනවා. එසේ මරමුවට පත් වූයේ මාතර ශාන්ත සර්වේශ විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි හේවා ගමගේ යසිත් නකුල් යශෝදන නැමැති හත්හැවිරිදි දරුවෙකි. ඔහුගේ අතේ තිබූ පැන්සලක් හෝ වෙනත් යමක් බිමට වැටි ඒ ශීතකරණ යටට විසිවි ගොස් ඇත. ඒ ගැනීමට දරුවා ශීතකරණ යටට අත දබා තිබෙන අතර එහි ඇල්මිනියම් පටිය ස්පර්ශ වූ අවස්ථාවේදී විදුලිසර වැදී තිබේ. එම නිවසේ පැරණි විදුලි පද්ධතියක් පැවතීම නිසා විදුලිසර වැදුණු අවස්ථාවේ නිවසේ විදුලිය විසන්දවීමක් සිදු නොමැති බවයි නිවෙස් හිමියන් පවසන්නේ. කෙසේ වෙතත් අවාසනාවන්ත ලෙස ජීවිතයට සමුදුන් පුංචි යසිත්ගේ අවසන් කටයුතු ඊයේ 26 වනදා හවස සිදු කෙරුණා. එම දරුවාට පින්පතා මාතර ශාන්ත සර්වේශස් විද්‍යාලයේ දෙක ශ්‍රේණියේ දරුවන් ලබන බ්‍රහස්පතින්දා පුණ්‍යානුමෝදනා පින්කමක් පැවැත්වීමට සංවිධානය කරන තිබෙන බව වාර්තාවන්නේ. කෙසේ වෙතත් මෙම නිවසේ ආරක්ෂිත විදුලි පද්ධතියක් ක්‍රියාත්මක වූයේ නම් මේ පුංචි යසිත්ත මේ අවාසනාවන්ත මරණය අත් නොවීමට ඉඩ තිබුණු අතර මෙවැනි පුංචි දරුවන් සිටින සෑම නිවසකම ආරක්ෂක විදුලි පද්ධතියක් මෙන්ම ස්වයංක්‍රීය ටිප් ස්විචේ ක්‍රියාකාරීත්වය නිරන්තරයෙන්ම සොයා බැලීම වැදගත් වේ. ආදරණීය පුංචි යසිත් පුතේ, ඔයාට සුබ ගමන්. මේ වගේ අලුත්ම දේවල් ඉක්මනටම දැනගන්න නොදුටුලෝ වටා YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම අපි වීඩියෝ එකක් දාපු ගාම දැනගන්න එහා පැත්තේ තියෙන bell icon එකත් click කරන්න අමතක කරන්න එපා.